නිවැරදි තීරණ තමයි මගේ සාර්ථකත්වයට පාර කිව්වේ. විෂන්කයා විශ්වාසනීය දැක්ම. ආණ්ඩුව මේ සම්බන්ධයෙන් අනුගමනය කරන ක්‍රියාපරිපාටිය පිළිබඳව අපිට බරපතල ප්‍රශ්න තියෙනවා. දැන් නෙමේ මේ ආරම්භයේ සිටම. අපි මුලදීත් කිව්වා මේ කොරෝනා වෛරසය ලංකාවට ප්‍රචලිත වෙන්න පෙර ගුවන් යානාවේ සිටම, විශේෂයෙන්ම ගුවන්තොටුපොළේ සිටම අපි අනුගමනය කළ යුතුයි විධිමත් ක්‍රමවේද. ඒ වගේම චීනය වගේ රටවලින් එනකොට ඒ රට තුළ තබා ගනිමින්, සති දෙක කාලයක් හෝ යම් කාලයක් ඒ රට තුළ තබා ගනිමින් ඒ නිරෝධන ක්‍රියාවලිය අනුගමනය කරලා මෙහෙට ගේන්න ආදි වශයෙන් අපි ක්‍රම අනුගමනය කළ හැකිව තිබුණා. අත්‍යවශ්‍යම මේ මැඩ පැවැත්වීම සඳහා ඕස්ට්‍රේලියාව වගේ රටවල් එහෙමයි කරේ. ඕස්ට්‍රේලියාව වගේ රටවල් චීනෙන් ඒ ජාතිකයන් කෙලිම ඕස්ට්‍රේලියාවට ගෙන්න ගත්තේ නැහැ. චීනය තුළ තබා ගනිමින් තානාපති කාර්යාල හරහා ඒ චීනය තුළම ඒ දියුණු ක්‍රම අනුගමනය කරමින් ඒ නිරෝධන ක්‍රියාවලිය කරලා තමයි ගත්තේ. නමුත් අපි මේකට අඩුපාඩුකම් රැසක් වුණා. අපේ මං කිව්වා අපේ දියුණු ලැබ්ස් තිබුණ නැහැ, ඒවට අවශ්‍ය ක්‍රමවේද තිබුණ නැහැ. නමුත් දැන් මේ වෛරසය ලංකාවටත් වේගෙන් ප්‍රචලිත වෙමින් නැත්තම් වේගෙන් මෙය පැතිරිමින් යනවා. මේ භයානක තත්ත්වයක්. දැන් රජයට අපි ඉල්ලීමක් කරා පක්ෂයක් විදිහට, පක්ෂ නායකතුමා, අපි සියලුම පක්ෂ එකතු වෙලා මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරලා අපි තීන්දුව තීරණයක් ගමු කියලා. අද වෙනකන් ඒකටත් ප්‍රතිචාරයක් දක්වන්න ආණ්ඩුව අපොසත් වෙලා තියෙනවා. දැන් මැතිවරණයක් ප්‍රකාශයට පත් වෙලා තියෙනවා. අපි දැක්ක රජයේ ප්‍රධානීන් පැහැදිලිව කියනවා මේ මැතිවරණය තියෙනවා කියලා. ඒක ප්‍රශ්නයක් නෑ, ඒක හොඳයි. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මේ තත්ත්වවල තුල දැන් සිංහල අවුරුද්ද එනවා, රාමසාන් එනවා, මේ දේවල් වලට මූණ දීලා මේ මැතිවරණත් ප්‍රකාශයට පත් කරගෙන මේ සියල්ල කරගෙන යෑමේ හැකියාව ආණ්ඩුවට තියෙනවද, කළමනාකරණය කරගැනීමේ හැකියාව ආණ්ඩුවට තියෙනවද කියලා අපි සලකා බැලිය යුතුයි. අපිට පේන විදිහට එහෙම විධිමත් වැඩපිළිවෙලක් පේන්නේ නැහැ අපිට නම් පේන්නේ. ඒ නිසා මේ තත්ත්වය නරක තැනකට යෑමෙන් අපිට තව දුරටත් අපේ රටේ ජනතාවගේ ජන ජීවිත භයානක තැනකට, නැත්තම් අස්ථාවරත්වයකට, නැත්තම් ඔවුන්ගේ ජීවිත පිළිබඳව ප්‍රශ්නයකට මුහුණ දෙන්න අපි තල්ලු කළ යුතු නැහැ. ඒ නිසා විපක්ෂයක් වශයෙන් අපිටත් තියෙන වගකීමක් මේ සම්බන්ධයෙන් ආණ්ඩුව දැනුවත් කරන එක සහ ජනතාව දැනුවත් කරන එක. Breaking.lk